ඔබෙකුතු සිරින්නේ www.thepapare.com සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ අඩවිය. අද මා සිටින්නේ Bloomfield ක්‍රීඩා සමාජයේ. මා සමින් එකතු වෙනවා Bloomfield නායක සුරජ් රන්දීප්. සුරජ් papare.com වෙනුවෙන් පිළිගන්නවා. සුරජ් පසුගිය පැවති එක් දින තරඟාවලියේදී Bloomfield ක්‍රීඩා සමාජයේ සුපුරුදු දස්කම් වලට පැමිණීමට නොහැකි වුණා. ඔබගේ අදහස් ඒ පිළිබඳව? ඇත්තටම ලිමිටඩ් ඕ එකේ අපිට ගොඩක් දක්ෂතාවතරට එන්න බැරුණා. මොකද වර්ෂාවෙන් ගොඩක් බාධා එල්ලුණා අපේ පුහුණු වීම වලට. ඉතින් ගොඩක් වෙලාවට අපි ඉන්ඩෝස් වල තමයි ප්‍රැක්ටිසස් හැම වෙලාවෙම කරේ. ඉතින් ඒකත් එක්ක අපිට ඇති වුණු ඒ පුහුණු වීම වල මදිකම මං හිතන්නේ ගොඩක් පිතිකරුවන්ට බලපෑව ලකුණු කරා එන්න. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අපේ පොඩි පසුබෑමක් ඇති වුණේ. නමුත් දැන් වර්ෂාව නිමා වෙලා ගොඩක් හොඳින් තුන් දින තරඟ වලට අපි පුහුණු වීම වල යෙදෙනවා. මේ තරඟවාරය ඉතා දිගු තරඟවාරයක්. සීසන් එකට පෙර උබලගේ ක්‍රීඩා සමාජයේ ප්‍රෙපරේෂන්ස් එහෙම ගැන කතා කරමු. ඇත්තටම දැන් මම කිව්වා වගේ වර්ෂාව නිමාවත් සමග අපි ගොඩක් පුහුණු වීම් වල යෙදෙනවා. හොඳින් ශරීර සුවතා අපි කරනවා. ඒ වගේම අපි පුහුණු වීම් වල හොඳින් යෙදෙනවා. ඉතින් මම හිතනවා තුන් දින තරඟ වල තව සුමානකට වැඩි කාලයක් තිබෙන නිසා ඉතින් අපිට ඒ කාලය ඇති වෙයි කියලා අපේ ඇතිවිච්ච පිටිකරණයේ පසුබෑමත් සමග හොඳ වර්ධනයක් ලබා ගන්න. ක්‍රීඩකයෙක් වශයෙන් ඔබ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්, නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට ඔබගේ මේ තරඟවාරයේදී ඔබ අදහස් කරනවා ඇති. ඒ පිළිබඳ දැන් ඉදිරි වැඩ කටයුතු දැන් කියන්නේ ඒ කියන්නේ ලෝකුසලානයට කණ්ඩායම මං හිතන්නේ 30 දෙනෙක් තෝරලා ඉවරයි. මම මේ 30 දෙනා අතරේ හිටියේ නැහැ. ඉතින් ඉදිරි අනාගතයේදී තිබෙන තරඟ සංචාර සඳහා ඉදිරිපත් වෙන්න මේ මං හිතනවා හොඳ රුකුලක් වෙයි කියලා මේ තුන් දින තරඟාවලිය. ඉතින් ඒකට ගොඩක් උනන්දු වීම පුහුණු වීම වලේ දෙනවා. ඉතින් පුළුවන් තරම් දක්ෂතා පෙන්නලා නැවත කණ්ඩායමට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රීඩා සමාජයෙන් බලාපොරොත්තු තිබෙන පිතිකරුවන් පන්දු යවන්නන් මේ තරඟවාරයේදී? ඇත්තටම අපේ ඉන්නවා අපේ ෆ්‍රන්ට්ලයින් බැට්ස්මන් දිල්ෂාන් මුණවීර ඉන්නවා. ඔහු ජාත්‍යන්තර තරඟවලට දැනටත් සහභාගී වෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතනවා මේ තරඟාවලියේදී ඔහු දක්ෂතා අතරට පැමිණියොත් ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද ආරම්භක පිතිකරුවන්ගේ ලොකු අඩුපාඩුවක් අපේ ජාතික කණ්ඩායමේ තිබෙන නිසා. ඉතින් ඒ අතරම මම හිතන්නේ අපිට 19 පහළ ගියවර 19 පහළ නායකය අපේ කණ්ඩායමේ ඉන්නවා කුසල් මෙන්ඩිස්. මම හිතන්නේ ඔහුටත් ලොකු අනාගතයක් තියෙනවා. ඒ වගේම මාධව වර්ණපුර බන්දුල වර්ණපුරගේ පුත්‍රයා ඔහු ක්‍රීඩා කරනවා. ඉතින් මං හිතනවා ඉදිරියේදී ඔවුන් ජාතික තලයට එන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා මං හිතනවා. කණ්ඩායමට Bloomfield ක්‍රීඩා සමාජයෙන් ලැබෙන උදව් ඇත්තටම පරිපාලනය පැත්තෙන් අපිට ලැබෙන්න පුළුවන් හැම දෙයක්ම අපිට ලැබෙනවා. එකම දේ අපිට පුහුණු වීම වල යෙදෙන අවස්ථාවක් තමයි මම කිව්වා වගේ තිබුණ නැති. ඉතින් හැම වාරයකදී වගේම මේ වාරයේදීත් අපිට පරිපාලනයෙන් ගොඩක් අවශ්‍ය කටයුතු සියල්ලක් හොඳින් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ අපත් සමග එකතු වේ Bloomfield ක්‍රීඩා සමාජයේ නායක සුරජ් රන්දීප්. ThePapare.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම ශරින්ද පැෂන්.